කළු කුහර යනු ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් තම සාමාන්‍ය සාපේක්ෂතා නියමයේදී ඉදිරිපත් කළ අදහසක්. එයින් අදහස් වෙන්නේ විශ්වයේ ඇති යම් පදාර්ථ ප්‍රමාණයක් ඉතා කුඩා ලක්ෂයකට ඒක රාශී විය හැකි බවත් එම පදාර්ථය කොපමණ තදින් ඇසිරී තිබෙනවාද කියනවා නම් එයින් ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය නිසා ආලෝකයට පවා එම වස්තුවෙන් ඉවතට පැමිණීමට නොහැකි බවයි. මෙලෙස පදාර්ථය ඇසිරී ඇති ලක්ෂය අපි සිංගියුලරිටි එකක් වශයෙන් හඳුන්වන අතර එය වටා ඇති සීමාව ඉවෙන්ට් හොරයිසන් එක වශයෙන් හඳුන්වනවා. මෙම ඉවෙන්ට් හොරයිසන් සීමාව පසු කර සිංගියුලරිටි එක දෙසට ගමන් කරන කිසිදු වස්තුවකට නැවතත් එයින් පිටතට පැමිණීමට හැකියාවක් නැහැ. මෙලෙස ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් අර්ථ දැක්වූ කළු කුහර සැබවින්ම තිබෙනවා යැයි සනාථ කිරීම සිදු කරනු ලැබුවේ මහාචාර්ය ස්ටීවන් හෝකින් සහ ශ්‍රීමත් රොජර් පෙන්රෝස්ය. මෙලෙස කළු කුහරවල පැවැත්ම ඔප්පු කිරීම සඳහා රොජර් පෙන්රෝස්ට 2020 නොබෙල් ත්‍යාගය පවා හිමි වූවා. ඔබට මතක ඇති මම කලින් වීඩියෝවක පැවසූ ලෙස මටද 2017 දී ශ්‍රීමත් රොජර් පෙන්රෝස් හමු වී කතාබහ කිරීමට හැකි වූ බව. අපි ඊළඟට බලමු මෙලෙස විශ්වයේ ඇති කළු කුහරවල පැවැත්ම පිළිබඳව විද්‍යාඥයන්ට සොයා ගැනීමට හැකි වූ සාක්ෂි ගැන. එයින් පළමු සාක්ෂිය වන්නේ ගැමා රේ බර්ස්ට් නම් සංසිද්ධියයි. ගැමා රේ බර්ස්ට් එකක් යනු ඉතා විශාල තරුවක් තම ජීවිත කාලය අවසානයේදී සුපර්නෝවා පිපිරුමක් සමග කළු කුහරයක් බවට පත්වීමේදී ඉවතට ගමන් කරන ඉතාමත් ප්‍රබල ගැමා කිරණ ධාරාවක්ය. සූර්යයා වැනි සාමාන්‍ය තරුවක් තම ජීවිත කාලය තුලදීම නිකුත් කරන සම්පූර්ණ ශක්තියට සමාන ශක්ති ප්‍රමාණයක් තත්පර කීපයක් ඇතුළතදී මෙවැනි ගැමා රේ බර්ස්ට් එකකින් නිකුත් වෙනවා. ඒ වගේම විද්‍යාඥයන් විසින් මෙවැනි ගැමා රේ බර්ස්ට් ඉතා විශාල ප්‍රමාණයක් මේ වන විට නිරීක්ෂණය කර තිබෙනවා. එයින් පෙනී යන්නේ ගැමා රේ බර්ස්ට් ඇතිවන කළු කුහරවල බිහිවීම ඉතා විශාල ප්‍රමාණයක් විශ්වය තුල සිදුවන බවයි. ඒක නිසා කළු කුහරවල පැවැත්ම පිළිබඳව මෙය ඉතාමත් හොඳ සාක්ෂියක්. කළු කුහර පිළිබඳව ඇති ඊළඟ සාක්ෂිය වන්නේ ග්‍රැවිටේෂනල් වේව්ස් එසේත් නොමැතිනම් ගුරුත්ව තරංගයි. මෙහි දැක්වෙන ආකාරයට කළු කුහර දෙකක් ඒකාබද්ධ වීම වැනි අවස්ථාවකදී අවකාශ කාලය තුල ගමන් කරන රැල්ලක් වැනි මෙවැනි ග්‍රැවිටේෂනල් වේව්ස් ඇතිවනවා. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතා නියමයේ පුරෝකථනයක් වූ ග්‍රැවිටේෂනල් වේව්ස් ප්‍රථම වරට විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කරනු ලැබුවේ 2016 දී. එලෙස 2016 දී නිරීක්ෂණය කළ ගුරුත්ව තරංගය ඇති වී තිබුණේ කළු කුහර දෙකක් ඒකාබද්ධ වීමෙන්. එතැන් පටන් මේ දක්වා කළු කුහර දෙකක් ඒකාබද්ධ වීමේදී ඇතිවන මෙවැනි ගුරුත්ව තරංග විශාල ප්‍රමාණයක් විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කර තිබෙනවා. එනිසා ගුරුත්ව තරංගද කළු කුහරවල පැවැත්ම පිළිබඳව ඉතාමත් හොඳ සාක්ෂියක්. කළු කුහරවල පැවැත්ම පිළිබඳව ඊළඟ සාක්ෂිය වන්නේ ඉන්විසිබල් කම්පැනියන්ස් එසේත් නොමැතිනම් නොපෙනෙන සහකරුවන් වශයෙන් අප හඳුන්වන අවස්ථාවයි. සාමාන්‍යයෙන් විශ්වයේ වැඩිපුර පවතින්නේ ද්විත්ව හෝ ත්‍රිත්ව තරු පද්ධතීන්ය. සමහර අවස්ථාවන් වලදී මෙවැනි ද්විත්ව හෝ ත්‍රිත්ව තරු පද්ධතියක ලක්ෂණයන් පෙන්වන තාරුකා පද්ධතියක් තුල ඇති එක් තරුවක් අපිට කිසිසේත්ම නිරීක්ෂණය කිරීමට නොහැකි වෙනවා. මෙයට උදාහරණයක් වශයෙන් පෘථුවියේ සිට ආලෝක වර්ෂ දහසක් පමණ දුරින් ඇති HR 6819 නම් තාරුකා පද්ධතිය අපිට සැලකීමට පුළුවන්. මෙම තාරුකා පද්ධතිය ත්‍රිත්ව තරු පද්ධතියක ලක්ෂණයන් පෙන්눔 කරත් විද්‍යාඥයන්ට මෙම පද්ධතිය ආශ්‍රිතව නිරීක්ෂණය කිරීමට හැකි වූයේ තාරුකා දෙකක් පමණයි. එනිසා මෙම තාරුකා පද්ධතියේ චලිතය පැහැදිලි කිරීමට හැකි එකම ක්‍රමය වන්නේ අපට නිරීක්ෂණය කළ නොහැකි කළු කුහරයක් එහි තුන්වන වස්තුව ලෙස පැවතීමයි. ඒ වගේම විද්‍යාඥයන්ගේ ගණනය කිරීම වලට අනුව මෙම කළු කුහරයේ ස්කන්ධය සූර්ය ස්කන්ධ 4ක් පමණ වෙනවා. ඒ වගේම මෙම කළු කුහරය පිළිබඳව තවත් විශේෂත්වයක් වන්නේ එය දැනට සොයාගෙන ඇති පෘථුවියට ආසන්නතම කළු කුහරයද වීමයි. කළු කුහරයක පැවැත්ම පිළිබඳව ඇති තවත් සාක්ෂියක් වන්නේ කළු කුහරයක් මගින් එය අසල ඇති වෙනත් තරුවකින් පදාර්ථය අවශෝෂණය කරගැනීමේදී එයින් නිකුත්වන එක්ස් කිරණයි.
මෙහි දැක්වෙන්නේ එවැනි සංසිද්ධියක නිරූපණයක්. මෙලෙස X කිරණ නිකුත්වන්නේ කළු කුහරය තුලින් නොවන අතර ඒවා නිකුත්වන්නේ කළු කුහරය වටා භ්‍රමණය වෙමින් පවතින මෙම පදාර්ථ තැටිය මගිනි. මෙලෙස කළු කුහරයක් වටා භ්‍රමණය වෙමින් පවතින පදාර්ථ තැටියක් අපි ඇක්‍රීෂන් ඩිස්ක් එකක් වශයෙන්ද හඳුන්වනවා. විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කළ මෙවැනි සිදුවීමක් සඳහා එක් උදාහරණයක් වන්නේ සිග්නස් X1 නම් පද්ධතියයි. මෙම පද්ධතිය X කිරණ ඉතාමත් විශාල වශයෙන් නිකුත් කරන ස්ථානයක්. නමුත් මෙලෙස X කිරණ පැමිණෙන වස්තුවක් විද්‍යාඥයන්ට නිරීක්ෂණය කිරීමට නොහැකි වුවත් මෙම ස්ථානයේ සූර්ය ස්කන්ධ 21ක පමණ ස්කන්ධයක් තිබෙන අතිවිශාල වස්තුවක් තිබෙන බව ඔවුන්ට ගණනය කිරීමට හැකි වුවා. එනිසා සූර්ය ස්කන්ධ 21ක් ඇති මෙම නොපෙනෙන වස්තුව අනිවාර්යයෙන්ම කළු කුහරයක් විය යුතුයි. කළු කුහර පිළිබඳව ඇති තවත් සාක්ෂියක් වන්නේ චක්‍රාවාටයක මධ්‍යයේ තිබෙන අතිවිශාල කළු කුහරයි. උදාහරණයක් වශයෙන් අප ජීවත්වන චක්‍රාවාටය වන ශීරපතේ මධ්‍යයේද මෙවැනි අතිවිශාල කළු කුහරයක් තිබෙනවා. විද්‍යාඥයන් විසින් මෙම කළු කුහරයේ පැවැත්ම හඳුනාගත්තේ ශීරපතේ මධ්‍යයේ ඇති සමහර තරු ඉතාමත් වේගයෙන් යම් නොපෙනෙන වස්තුවක් වටා පරිභ්‍රමණය වීම නිසායි. එලෙස ශීරපතේ මධ්‍යයේ ඇති මෙම සූර්ය ස්කන්ධ මිලියන 4ක් පමණ වන අතිවිශාල වස්තුව අනිවාර්යයෙන්ම අතිවිශාල කළු කුහරයක් විය යුතුයි. විශ්වයේ ඇති අනෙකුත් චක්‍රාවාටයන් මැදයේද මෙවැනි අතිවිශාල කළු කුහර තිබෙන බවට විද්‍යාඥයන් විසින් මේවන විට සාක්ෂි සොයාගෙන තිබෙනවා. එලෙස අතිවිශාල කළු කුහරවල පැවැත්ම පිළිබඳව ඇති හොඳම සාක්ෂිය වන්නේ විද්‍යාඥයන් විසින් 2019 අප්‍රේල් මාසයේදී ලබාගත් කළු කුහරයක ප්‍රථම ඡායාරූපයයි. මේ දැක්වෙන්නේ එලෙස ඉවෙන්ට් හොරයිසන් ටෙලස්කෝප් නම් පර්යේෂණ කණ්ඩායම විසින් ලබාගත් M87 නම් චක්‍රාවාටය මැදයේ තිබෙන අතිවිශාල කළු කුහරයේ ඡායාරූපයක්. මෙම ඡායාරූපය මැදයේ කළු පැහැති සෙවණැල්ලක් වශයෙන් දිස්වන මෙම අතිවිශාල කළු කුහරයේ විශාලත්වය සූර්ය ස්කන්ධ බිලියන 6.5ක් පමණ වනවා. මෙයින් අපිට පෙනී යන්නේ 1915 දී සාමාන්‍ය සාපේක්ෂතා නියමයෙන් ඇල්බර්ට් අයින්ස්ටයින් කළු කුහරවල පැවැත්ම උපකල්පනය කළ පසු විද්‍යාඥයන් විසින් ඒවා සැබවින්ම පවතින බව සනාථ කළාට අමතරව මේ වන විට විද්‍යාඥයන් විසින් කළු කුහරයක ඡායාරූපයක්ද ලබාගෙන ඇති බවයි. එනිසා කළු කුහර විශ්වය තුල සැබවින්ම පවතින වස්තුන් වනවා. අවසානයට විශ්වය ගැන මේ වගේ නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව චැනල් එක දැන්ම subscribe කරන්න. ඒ වගේම පෘථිවියට ආසන්නතම කළු කුහරය පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ කළු කුහරයක ලබාගත් ඡායාරූපය පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.